අධිකරණය නඩුවක් මේ කරා නතාෂාට විරුද්ධ. දැන් ඒකෙන් ඇයව නිදහස් කරලා තියෙනවා. නිදහස් කොට නිදහස් කළා නැහැනේ. නිදොස් කරලා තියෙනවා. ඉතින් අපිත් කියනවා මිනිස්සුන්ගේ හැමදාම රක්ෂිත බන්ධනාගාරගත කරලා තියන්න අවශ්‍ය නැහැ. අපි ඉස්සරහදී ත්‍රෛනිකායක මහා සංඝරත්නය එකතු වෙලා කමිටුවක් සම්පාදනය කරනවා. එතකොට එහෙන් ඒ කමිටුවෙන් පුළුවන් මහේස්ත්‍රාත්වරයාට ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුවට සම්බුද්ධ ශාසන අපහාසයක් වෙනවද නැද්ද කියන එක ත්‍රෛනිකායක මහා සංඝරත්නයේ මහානායක හාමුදුරුවන්ගේ අනුදැනුම යටතේ පරීක්ෂා කරලා බලන්න. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා නීති අනපනත් සම්පාදනය කරන අය ඒ සම්බන්ධව දැනුම අඩුයි. ඒ කියන්නේ මොකද මහාන වෙලා හිටපු අයත් නෙවෙයි, වස් තියෙන අයත් නෙවෙයි, ත්‍රිපිටකේ අටුවා ටීකා ටිප්පණි ඒවා කියවපු අය නෙවෙයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අහන්න ඔය තීන්දුව ඉරගන්නේ නිසා අපි කියන අනාගතයේදී ඔවැනි දේවල් සිදු නොවෙන්නට අපි තීන්දුව අභියෝගයට ලක් කරනවා නෙවෙයි. අපි කියන්නේ අපහාසයක් උනාද නැද්ද කියන එක හරියට නිශ්චිත වශයෙන්. මොකද නීතිපති තමයි නඩු ඉස්සරහට අරන් ගියේ. නීතිපතිම තමයි කිව්වා ICCPR රටදී නඩුදා ඒක අරන් ගියේ. ඊට පස්සේ නීතිපතිම දැන් කියනවා සාක්ෂි නැහැ කියලා. ඉතින් ඒකෙදී නීතිපති දෙපාර්තමේන්තුව බලා ගන්න ඕනේ. අප විශේෂයෙන් සිහිපත් කරන්නේ ත්‍රෛනිකායක මහා සංඝරත්නය කමිටුවක් සකස් කරාට පස්සේ අපි තනවා හොඳ මහජනතාවට විශ්වාස කරන්න පුළුවන් තීන් තීරණ ලැබෙයි කියලා. මම මේ කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට අගෞරව කරමින් නෙවෙයි මම මේ ප්‍රකාශය සිදු කරන්නේ.